දැන් හොඳට කල්පනා කරලා බලන්න පිංගදේ මේක තනිකරම මනෝමූලික වැඩපිළිවෙලක් මේ යන්නේ මේ යන වැඩපිළිවෙලේදී පිංගසනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ ආස්වාදයේ කියන අරගෙන ඒකට තණ්හා වෙලා ඒකෙන් පෙලෙන්න පටන් අරගෙන දැන් මේ පෙලීමෙන් නිදහස් වෙන්න අභිසංකාර කරනවා ඒ අභිසංකාර කරලා පෙලීමෙන් නිදහස් වෙනකොට ආස්වාදයක් එනවා මේ ආස්වාදයේ ගේනකොට මේ අභිසංකාරයේ කරන්න පින්වතුනි උදව් වෙච්ච පිරිසක් ඉන්නවා කවුරු උදව්නේ ඇසයි රූපයයි දෙන්න උදව් වුණා ඇසයි රූපයයි දෙන්න මේ අභිසංකාරය කරගන්න උදව් වුණා මොකද අභිසංකාරයක් කරන්න බෑ මොකක් නැතුවද අපි අර ඔබ ගොඩක් දන්න ප්‍රියකරණ එක ලියන්න බලන්න අවිද්‍යා පච්චය හොඳයි යා අභිසංකාර ඊට පස්සේ නාම රූප ඊට පස්සේ විඥාන නැද්ද විඥාන නාම රූප ඊට පස්සේ සලආයතන ඊට පස්සේ පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ගිනි දැන් අවශ්‍යතාවයේ තියෙන පින්විතනේ බව හදන්නේ බව කියන්නේ අර ඕනේ කමනේ. ඔන්න ආය යන්න ඕනේ කමනේ දැන්. මෙතනටම ඇවිල්ලා තියෙනවා මොකද්ද? ඕනේ. මොකද්ද ඕනේ? භව. භව ඕනේ. මොන භවද? මේ පෙට්ටිය ඇතුළට ඕනේ භවක් දාගන්න. මේ පෙට්ටිය ඇතුළට ඕනේ භවක් දාගන්න. එතකොට මේකේ තියෙන්නේ මේ භව ඕනේ. මේ භව ඕනේ කියලා කියන්නේ පින්විතනේ තනි කරම. මේකේ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මොන වෙලාද? උපාදාන වෙච්ච උපාදාන වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් තමයි පිළිගන්නේ මේ භව ඕනේ කියන තැන මේ තියෙන්නේ දැන් මේක ඕනේ කියලා හිතාගෙන ඉන්නවා හේතුව පිළිගන්නේ මේ අවිද්‍යාවෙන් නැගිලා තියෙනවා මේ භව හරි හොඳයි කියලා ඒත් එක්කම නැගිලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි ඒක නිසා සුභ කියන ඒ ස්වභාවයට දැන් මේ පත් වෙලා ඉන්නේ මෙයා මේ පත් වෙලා ඉන්න කෙනා පින්වතුනි පුදුම්ම පීඩාකාරී තත්ත්වයක ඉන්නේ මේ භව හදාගන්න බැරි වෙයි කියලා මදගයිනේ ගයක් හදන්න ඕනේ වුණාට පස්සේ ආපු පළවෙනි පීඩාව මොකද අපි දුන්නේ දුවගේ මංගල්‍යය තව අවුරුද්දකින් තියෙනවා. කොහොම හරි දෙවෙනි තට්ටුව ගහන්න ඕනේ නැත්නම් මංගල්‍යය කරන්නේ නැහැ කියලා මලමාලේ කියලා ගියා. දැන් ඒ කියපු දවසේ ඉඳලා මොකක්ද ආව පීඩාව? එදා වෙනකොට ගේ හදාගන්න බැරි වේද දන්නේ. ඔන්න ඔය පීඩාකාරී තත්ත්වෙන් හිටියේ. එහෙනම් එදා වෙනකොට ගේ හදාගන්න බැරි වේද දන්නේ නැහැ කියන පීඩාකාරී තත්ත්වෙන් ඉන්න කෙනාට කවුරුහරි ඇවිල්ලා රුපියල් 10000ක් දුන්නොත් එහෙම. එයා මොන කඩෙන්ද කන්නේ? හෝටලෙකින්ද හાર્ඩ්වෙයාර් එකෙන්ද? හાર્ඩ්වෙයාර් එකෙන් නෙමෙයිද කන්නේ යන්නේ. ඇයි ඒ? දැඩි පීඩාවක ඉන්නේ පින්වතුනි එදාට කලින් මේක හදාගන්න බැරි වෙයිද? දන්නේ නැහැ කියලා. යන්නේ මෙන්න මේ කියන ඕනෑකමත් එක්ක එන පීඩාකාරී ස්වභාවය නිසා හැමතිස්සෙම උත්සාහ කරන්නේ පින්වතුනි මේකෙන් නිදහස් වෙන්න. දැන් ඔබ නිගමන හිතන බලන්න පින්වතුනි. ඔබ ඉන්න ඔහම තත්ත්වයක. තව අවුරුද්දකින් ගෙලි දෙවෙනි තට්ටුව ඉවර කරන්න ඕනේ නැත්නම් දුව දීග දෙන්න විදිහක් නැහැ. හඳහනේ හැටියට මේ මාසේ පැන්න නම් ආයෙ කවදක්වත් ඒක අහද බඳින්නෙත් නැහැ. දැන් ඒක ඊට වඩා පීඩාකාරීනේ. දරුවෙක් ලෝකෙට ගෙනහම ඌ ඒකිව කාගේ හරි ඇඟිල්ල එල්ලන කන්නේද? මම බිය බලන් ඉන්න. මොකට ගෙනාවත් දන්නේ නැහැ. ගෙනාවන මරණකන් තියාගන්න පැලඟ. ඒක වෙනම කතාවක්. ඒ තරුණියන්ට පොඩි උදව්වක් කළේ. එතකොට දැන් ඒක තව පීඩාවක්. ඒ පීඩාවත් එක දැන් ගේ හදා ගන්න ඕනේ කොහොමද අවුරුද්දක් ඇතුළත. ඔන්න ඔය තත්ත්වෙ ඉන්නකොට තේින්නතනේ. ඒ පීඩාකාරී ස්වභාවය
ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා හිත හිත ඉන්න වෙලාවේ අපි හිතමු පින්විතනි ඔබගේ පරණ තරහකාරයෙක් ඇවිදලා ඔබට කියනවා අපි තරහ මරා අයින් කරගමු මං දන්නවා ඔයාගේ පීඩාකාරී තත්ත්වය මං දෙන්නම් ඔයාට ලක්ෂ පහක් ඔගේ වැඩි වෙන කරා මේ කිව්වොත් එහෙම පින්විතනි මොන වගේ ආස්වාදයක් දෙන්න කියලා හිතලා බලන්න ඔන්න ඔය ආස්වාදේ එනකොට හැබැයි පින්විතනි ඒක මේ බලාගෙන ඉන්නේ ඔබගේ යාළුකමින් හිමීට ඔබගේ කෝටි පහක වටින ඉඩමක් තියෙනවා. අන්න ඒක ගන්න. නමුත් ඔබට මේ වෙලාවේ කිසිවක් ඔළුවට එන්නේ නැහැ. ඔබගේ ඔළුවට එන්නේ එකම එක දෙයයි. මෙන්න මේ කියන ආස්වාදී ස්වභාවය. මොකද හේතුව පින්විතනි මේ අර හිතපු පීඩාකාරී තත්වෙන් මේ අභිසංකාර හරහා නිදහස් වෙන්න පුළුවන්. මේ අභිසංකාරයේ නිකං කරන්න බෑ. මේ අභිසංකාරයේ කරන්න නම් පින්විතනි බාහිරින් සම්බන්ධ වෙන්න ඕනේ පිරිසක්. නිකං අභිසංකාර කරන්න බෑනේ. බාහිරින් සම්බන්ධ වෙන්න ඕනේ පිරිසක්. හවුදේ? අභ්‍යන්තර බාහිර ආයතන සම්බන්ධ වෙන්න ඕනේ. ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රසය, කය පහස මන ධම්ම මෙන්න මේ පිරිස එකතු වෙන්න ඕනේ මේ පිරිසෙන් جوړුවක් කොයම තිස්සම එකතු වෙන්න ඕනේ මෙතන ඒ එකතුව තුල තමයි පින්විතනේ අභිසංකාරය නගන්න පුළුවන් අභිසංකාරය නගපු ගමන් අර තිබිච්ච පීඩාකාරී තත්ත්වෙන් නිදහස් වෙන්න පුළුවන් මොකද හේතුව දුකෙන් හරි සැපෙන් හරි මොකක් හදනවද මම හදනවනේ මූලික වෙලීම ඉවරයි. දුකෙන් හරි සැපෙන් හරි සැප වේදනා ආවත් දුක් වේදනා ආවත් කවුරු ඉන්නවද? මම හැදුණානේ. ඒ කියන්නේ මූලික වෙලීම ඉවරයි. එහෙනම් මේ අභිසංකාර වලින් පින්වදෙනි අර කියපු මූලික වෙලීම නැති කර ගන්න පුළුවන්. හෙවත් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. නැති කර ගන්න නෙමෙයි ඒකෙන් නිදහස් වෙන්න. එහෙනම් ඒ මොහොතට ඒකෙන් නිදහස් වෙන්න මේ අභිසංකාරය උදව් කරනවා. ඒක නිසා තමයි පින්විතනි අභිසංකාර කියන ඒවා හරි ෂෝක් කියලා හිතාගෙන ඉන්නේ. ලෝක සත්‍යය. නා තථාගතයන් වහන්සේ අභිසංකාර ගැන මොකද දේශනා කළේ? අට්ඨියදි හරායදි jigucchasi තථාගතයන් වහන්සේ අවිසංකාර ගැන දේශනා කළා තියෙන්නේ එහෙමයි. නමුත් ලෝක සත්‍යයට වැටෙන්නේ මොකද්ද අවිසංකාර ගැන? හරි ෂෝක් කියලා. ආස්වාදයි සැපයි සාරයිම තමයි ඒක. හරි පුදුම ආස්වාදී දෙයක් විදිහට තමයි අවිසංකාර දැනෙන්නේ මේකට. ඉතින් ඒක වැරද්දක් නෑ. හේතුව මොකද්ද? හරි පීඩාකාරී තත්ත්වෙන් ඉන්න කෙනාට පින්විතනේ. ඒකෙන් නිදහස් වෙන්න අවස්ථාවක් එනවා කියලා කියන්නේ. ඒක හරි ආස්වාදජනකයි. ඒ ආස්වාදයේ මතු වෙනකොට එයාට හිතෙන්නේ ඒක ආස්වාද්දී කියලා. එයාට තේරෙන්නේ නැහැ මෙතන හිටපු පීඩාකාරී තත්ත්වය. දුවගේ මංගල්‍ය ගත්තොත් එහෙම පින්විතනේ ගේ හදලා ඉවර කරන්න ඕනේ දුවගේ මංගල්‍ය ගන්න කලින්. මෙතනින් එහාට ගියොත් ওই මාසේ පැන්නොත් දුවට ආයි මංගල්‍යයන් හරියන්නේ නැහැ. ඕන් ඕව හරහා පින්විතනේ මෙයාගේ ඔළුවට ආපු ලොකු පීඩාකාරී මානසිකත්වයක් තමයි නිදහසුනේ අර මිනිහයාට සල්ලි ටික දුන්නාට පස්සේ. ඒකින් ආපු ආසාවදියත් එක්ක ඒ ගොන්තරියට හිතෙනවනේ අර හතුරා දෙවි කෙනෙක් කියලා. ඒ හිතුනේ පින්විතනේ අර ආස්වාදේ ආස්වාදී කියලා ගත්ත මොඩකම හින්දා. මොකද ආස්වාදේ හරියට දැකලා තිබුණේ නැහැ. හරි නම් එයා දකින්න ඕනේ මොකද්ද මෙතන. එතනින් ඒ වෙලාවේ එයා නිදහස් වෙනකොට එයාට ප්‍රීතියක් එනකොට එයා දකින්න ඕනේ. මෙච්චර ප්‍රීතියක් එන්න මං කොච්චර 1000ක ඉන්නේ නැද්ද කියලා. ඔන්න ඕක පුරුදු වෙන්න පින්විතනේ හැමතිස්සෙම. දෙයක් ඇවිල්ලා ඔබට උඩ පැනලා නටන්න හිතනොත් එහෙම ඔබට තේරෙන්න ඕනේ මොකද්ද? ඈ මට මේ මෙච්චර ප්‍රීතියක් එන්න මම මොන තරම්නම් 1000කින් ඉන්නේ නැද්ද කියලා. අරියතුන් වහන්සේලාත් ඕක තමයි පින්වද උදාන ප්‍රකාශ වෙන්නේ ඕක නිසා. ඇයි? අර දිවිච්ච පීඩාකාරී තත්ත්වෙන් නිදහස් වෙනකොට එන ප්‍රීතියට න උදාන කියවෙන්නේ. ඒ උදානේ කියවෙනකොට උන්වහන්සේලාත් වැටෙන්නේ මොකද්ද? මම මොන තරම්නම්
පීඩාකාරී පෙළීමකද ඉන්නේ නැත්තේ කියලා. ඉතින් උන්වහන්සේට ඒ කියන්නේ සම්පූර්ණ පෙළීම දුරු වුණාට පස්සේ. අනිත් අයට එන්නේ මොහොතකට පෙළීමේ නිදහස් වුණාට පස්සේ තමයි ඔය කතා කරන්නේ. ඔය උඩ පයින් දඟලන්නේ ඔක්කොම කරා. එතකොට එහෙනම් ඒ උඩ පයින් දඟලන වෙලාවට පිටින් ඔබ හැමදෙසෙම හිතලා බලන්න. ඔබ කවුරුහරි ලස්සන කෙනෙක් දැක්කට පස්සේ ඔබ හිතලා බලන්න වෙනද. මේ ලස්සනයි කියලා පේන්න මේ જાතිය ඒවට මං කොයි තරම් පෙළෙනවද නැද්ද කියලා. රූප ලස්සන නෙමෙයි. ලස්සන රූප කියලා જાතියක් මේ ලෝකේ නැහැ. රූප කියලා જાතියක් මේ ලෝකේ තියෙනවා. ලස්සන කියන්නේ ආස්වාදයට කියන තම නම. රූප සම්බන්ධ වෙන ආස්වාදයට ලස්සනයි කියලා අපි පාවිච්චි කරන්නේ. ලස්සන රූප කියලා જાතියක් නැහැ මේ ලෝකේ. ලස්සන රූප වෙන්නේ හැට කියලා જાතියකුත් නැහැ. ඔය තියෙන පින්විතරි කොච්චරට පෙළෙනවද කියන එක. එකම රූපේ තියෙන නිලියකුයි ලෝක ප්‍රසිද්ධ නිලියකුයි ගමේ ජෝන් අයියාගේ දුවයි ගත්තොත් එහෙම ඔය දෙන්නගෙනුත් එක්කෙනෙක් දකිනකොට වැඩිපුර ආසාවද නැද්ද? එකම රූපේ දෙන්නටම තියෙන. අපි නිබුල්ලු කියලා හිතනවා අපි හිතමු ජෝන් අයියා පොඩි කාලේ අරන් ඇවිල්ලා කෙල්ලෙක්ව. නිහිඟා කකා ගමේ හදනවා කෙල්ලව. අනිත් එක්කෙනා දැන් ලෝක ප්‍රසිද්ධ නිලියා. දෙන්නටම එකම රූපේ තියෙන්නේ. ඔය දෙන්නවම දකිද එකම ආසාවදේ දෙන්නේ. එකම ලස්සනද දෙන්නගේ තියෙන්නේ. හැබැයි එකම රූපේ තියෙන්නේ දෙන්නට. නැවද එකම ලස්සනද තියෙන්නේ? නෑ. අර ඊට වඩා ලස්සනයි කියලා හිතෙනවා. හැබැයි එක්කෙනෙක් හරි වල් අනිත් එක්කෙනා හරි ගුණවන්තයි. හා. දැන් ගුණවන්ත හිතක් එහෙම තියෙන ළමයෙකුට දැන් මොකද පේන්නේ? දැන් ලස්සන කවුද? එයාගේ හරි චාම් ලුක් එකක් තියෙනව නේද? ඒ අහුවෙන විදි. ගොන් කොළු තඩිය අහුවෙන විදි ඔය. හරි හරි අමුතු ලස්සනක් තියෙනව නේද? හොඳට දකින්න වෙනද නේද? එහෙනම් ඔය වෙලාවට ඕකේ ඇත්ත දකින්න. ඒක පුහුණු කරන්න. මොකද ඔබට ලස්සන පේයි පින්වතේ අරිහත් වෙනකම්. අනුගමන රූප රාගය දුරු කරනකම් ලස්සන පේයි පින්වතේ. මේ ලස්සන පේනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ? එකක් දන්නවා. තාම රූප රාගය දුරු වෙලා නැහැ. ඒක දන්නවා. ඊළඟට එහෙනම් ඊළඟ මොකද්ද ඔබට එන්න ඕනේ? දුරු වෙලා නැත්තම් ඈ ගිනි වැලයක් ගහගෙන සින්දු කියන්න ඕනේද වටේ ඉඳගෙන? මොකද්ද කරන්න ඕනේ? මග වඩන්න. එච්චරයි. ලස්සන රූපයක් දැක්ක ගමන් මොකද්ද කරන්න ඕනේ? මග වඩන්න ඕනේ. හේතුව මොකද්ද? ඔබ ලස්සන රූපයක් දකින්නේ තාම කෙලස් තියෙන නිසා. රූප දකින්නේ නෙමෙයි. රූපවල ලස්සන දකින්නේ කෙලස් තියෙන නිසා. එහෙනම් මග වඩන්න තව. ඒ රූපේ ලස්සන දැක්කට පස්සේ ඒ ලස්සන හරි ලස්සනයි කියලා හිතුවොත් මොකද වෙන්නේ? අන්න විඳිනේ වැවෙනවා. අන්න තුවාලේ ලොකු වුණා. ඇයි අතුලාන්තෙන් දෘෂ්ටියක් දුන්නා ඒ ලස්සන හරි ලස්සනයි කියලා. මොකද ඔබ මේක රූපෙට බාර කළා පින්වදලි. ලස්සන රූපෙට දුන්නා ඔබ. සනිකර විකෘතිය. වැටහෙනවද කියන්නේ මේ? ලස්සන දින්නේ රූපෙද? නෑ. ලස්සන එන්නේ පෙළීමෙන් නිදහසෙද්දී. නමුත් ඒ ආපු ලස්සන ලස්සනයි කියලා හිතුවහම ඒ ලස්සනයි කියලා හිතුවේ මොකද්ද? රූපේ. ඉතින් විකෘතිය. විකෘතියට ආපු ගමන් ඉවරයි සසර. දැන් සමහරු කියනවා ඒ ගෑනු නම් මහ බල්පාටයි.
එහෙම කියනවනේ සමහර වල් පාටයි. හරි වල් ගෑණියෙක්. හරි මොකක් හරි අපි හිතමු. දැන් වල් පාට ගෑනු කෙනෙක්. එතකොට ඔය මොකද්ද කියන්නේ? වල් පාට ගෑනු කෙනෙක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ වල් පාට ගෑනු කෙනෙක් දකින්නවද? එහෙම නැත්නම් වල් හිතක් ගෑණියෙක් දකින්නවද? මොකද්ද ඔය දකින්නේ? හිතක් වල් ගෑණියෙක් දකින්නවද? වල් හිතක් ගෑණියෙක් දකින්නවද? ලස්සන හිතක් ලස්සන දකින්නවද? නැත්නම් ලස්සන හිතක් ගෑනු කෙනෙක් දකින්නවද? ලස්සන හිතක් ගෑනු කෙනෙක් දකින්නවද? ලස්සන කියන්නේ හිතට අයිති එකක්. වින්නදනේ රූප වලට අයිති එකක් නෙමෙයි. ඒක ලස්සන කියන එක තමන් ඇතුලේ ගොඩනගපු එකක් වින්නදනේ. ඒ පෙලීමෙන් නිදහසන වෙලාවේ තමයි ඔක එන්නේ. එහෙනම් ලස්සන දැනෙන වෙලාවට වින්නදනේ ඔබ ඉඳගෙන මානසිකාර කළ යුතු කෙනෙක් මිසක් ලස්සන ලස්සනයි කියලා හිතන්න ඕන කෙනෙක් නෙමෙයි. මොකද ලස්සන ලස්සනක් නෑ වින්නදනේ. ඒක හරියට අර සාජහන්ද කොහෙද කියන රජුරු හදපු මොකද්ද? තාජ් මහල් වගේ. අමුද හොනන්නේ. නමුත් ආදරේ සංකේතය. ලස්සන කියලා කියන්නේ සිංහදෙනි ඔබව පෙළවලා 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 නිදහස් වෙච්ච අවස්ථාව. ඔක සොහනක් වින්නද. ආදරේ සංකේතය කියලා පෙනී සිටින අමු සොහනක් ඔය ලස්සන කියන්නේ. ඒකයි ලස්සනේ ඇත්ත දකින්න. ලස්සනේ ලස්සන දැක්කොත් මොකද වෙන්නේ? දැන් විකෘතියක් තියෙන. මොකද ලස්සන ලස්සනයි නෙමෙයි. ආස්වාදය ආස්වාදයි නෙමෙයි. ආස්වාදේ එනවා. හැබැයි ආස්වාදයි නෙමෙයි. ලස්සන පෙනෙයි. හැබැයි ලස්සන ලස්සනයි එහෙම නෙමෙයි. ලස්සන කියන්නේ අමු සොහනක් ඔබව පීඩාවටපත් කරපු. නමුත් පෙනී හිටින්නේ තජ් මහලක් වගේ. ඒක නිසා පින්වතුනි ලස්සන දහිනකොට ලස්සනේ ඇත්ත මෙනෙහි කරන්න. කවද වෙනකන්? ආයි ලස්සන නොදකින්න කල. ආයි ලස්සන දකින්නේ නැහැ කියන්නේ කැත ලෝකේ නැහැ පින්වතුනි. එතරම්යි තියන්නේ. මිහිරි මිහිරි කටහඬ මිහිරි ශබ්දය කියන්න බලන්න. මිහිරි මිහිරි එහෙම නෙමෙයි. මිහිරි කියන්නේ අමු සොහනක්. ඒක ටච් මහලක් කරන්න එපා. ඒක විකෘතියක්. අමුසොහනක් ටජ් මහලක් කළොත් විකෘතියක්. ඒ විකෘතිය නිසා විඳවන්න වෙනවා ඒකාන්තයෙන්. මිහිරි හඬවල් ඔබට එයි. ඒ අතීතයෙන් එන අඳුරු සෙවණ ඇලි. නමුත් ඒකෙන් ඔබගේ ජීවිතය ආයි විනාශ කරයි. මිහිරි කියන එක මිහිරි කියලා ගත්තොත් ඇත්තටම මිහිරි කියන්නේ මිහිරි දෙයක් නෙමෙයි. ලස්සන කියන්නේ ලස්සන දෙයක් නෙමෙයි. ලස්සන කියන්නේ මහා පෙලීම් පින්ඩයක්. මහා පෙලීම් ගොඩකින් නිදහස් වීමක්.
ඒකයි ඔය ලස්සන කියන්නේ. සතුටු වෙන්න එපා පින්වතුනි, ඔබට ලස්සන පේනවා නම් එහෙම. කෙනෙක් කිව්වොත් එහෙම. මම කතාද බඳින්නේ ගමේ ඉන්න ලස්සනම කෙනා. දැන් ඔබට හිතා ගන්න තියෙන මොකක්ද? මුට හොඳටම අවිද්‍යාව තෘෂ්ණා. ඔය මෝඩකම නිසා නෙමෙයිද බලු වෙන්නේ මිනිස්සු? ගෑනු දෙගොල්ලම. එයා හරි හැන්සම්. එයා නැතුව මට බෑ. අර ගෑනු ළමයි මැරෙන්න හදනවා. එයා හරි ලස්සනයි. එයා නැතුව මට බෑ. අර පිරිමි ළමයි මැරෙන්න හදනවා. නිවන් දකින්න ආපු ගොළු ගැටව. කෙලි ගැටිස්සියෝ. මොනවද උන් ඔය කරන්නේ? ලස්සනයි. හේතුව පින්විතනේ, ඒ අයගේ ඔළුවර වැඩ කරනවා ලස්සන කියන්නේ හරි ලස්සන දෙයක් කියලා. නැත්තම් පින්විතනේ හරි විදියට නම් ලස්සන දැක්කට පස්සේ ඇඟ හිරිවැල්ලා යන්න ඕනේ. ලස්සනයි කියලා කියන්නේ පින්විතනේ තාම නිදහස් වෙලා නැහැ කියන එක. ඔබද නැද්ද? තාම සසරෙන් නිදහස් වෙලා නැහැ කියන එක නෙවෙයි ලස්සනයි කියන්නේ. මිහිරි කියන්නේ මොකක්ද? තාම නිදහස් වෙලා නැහැ. ඔබ තාම සසරෙන් නිදහස් වෙලා නැහැ කියන්න පුළුවන් ක්‍රම ඔය. ඒක හරි ලස්සනයි. ඔයදින් ඊළඟට ඒක හරි මිහිරි. ඒ මොකද්ද? තාම සසරෙන් නිදහස් වෙලා නැහැ. ඒක හරි සුවඳයි. ඔය මොකක්ද? තාම සසරෙන් නිදහස් වෙලා නැහැ. ඒක හරි ප්‍රණීතයි. තාම සසරෙන් නිදහස් වෙලා නැහැ. ඒක හරි සුමුදුයි. හැබැයි සුමුදු කියන්නේ මෘදු කියන එකට නෙමෙයි. සුමුදු කියලා කියන්නේ මෘදු hali රළු hali. කයට දැනෙන පහසට ඇලිච්ච මානසිකත්වය. සුමුදු පහස. ඔබගේ දරුවාගේ ශරීරයට සුමුදු පහසක් ලබා දෙයි. අහලා තියෙනව නේද? පුරුදු වෙනා නේද? සබන් කැටයක් හරි මොකක් හරි ටූත් පේස් කෑල්ලක් හරි කමන්නේ නැහැ විකුණ ගන්න ඕන නම්. ඔබ රුදු දානවා. ඔබගේ දරුවාගේ කයට සුමුදු පහසක් ලබා දෙයි. බේබි මොකක් හරි කියලා දානවා. සුමුදු කිව්වේ චිත්ත ස්වභාවය. අර කියන කාය ස්වභාවයට ඇල්ලන. දැන් දඩයක් හැදිලා තියෙන මිනිස්සෙකුට සුමුදු මොකද්ද? මෘදු පහසද ටිකක් රළු පහසද? ඈ මොන පහද? රළු පහස. ඔබගේ පිට කහනවා. දැන් ගෙදර කහදර කියන මෙන්න මෙතන කහන්න කියලා. කහනකොට මේ මිනිස්සෙන් නිකන් මේ අල්ලෙන් එහෙම ඇඟිලි තුඩකින් එහෙම නිකන් එහෙම කළොත් එහෙන මොකද්ද කියන්නේ? ඒක කරනකොට ඔබට සුමුදු පහසක් එන්නේ නැහැ. එන්නනම් මොකද්ද කියන්නේ? මොක පොඩ්ඩක් තදක ලතුල්නවා කො. මෙන්න අයින් වෙනවා. උළුස්ස ඇතුල්ල ගන්නවා. ඒ කියනකොට මේ මනුස්සයාට කේන්ති කිව්වොත් එහෙම මොකද කරන්නේ? නියපොත දාලා අතුල්නවා. එතකොට ආයි කෑ ගහනවා. ඇයි? සුමුදු භාවයේ ඉක්මව ගියා. සුමුදු භාවය කියන්නේ නම් ඒ ස්පර්ශය සම්බන්ධව හිතේ තියෙන උපාදාන ස්වභාවය. එහෙමනම් පින්වදනි, ඔය එකක් හරි ඔබට දැනනවා. ඕකෙන් එක පණිවිඩයක් ඔබට දෙනවා. තෝතාම සසරේ. ඔය පණිවිඩය නම් අපිට දෙන්නේ. දැන් ඔබ හැමදෙස්සම එනවා නේද? හිතෙනවා නේද මේ මං කොච්චරට මග වඩලාද දන්නේ කියලා පොඩ්ඩක් අහලා බලන්න ඕනේ. දැන් මම කියද්දි මට නම් ඕවා තේරෙන්නේ නැහැ. මට නම් ඕවා බලන්න බෑ. මගෙන් ඇවිල්ලා අහන්නත් එපා. මට තේරෙන්නේ නැහැ කියලා කියද්දි කී දෙනෙක් ගිහිල්ලාද සමහරවිට? අපි ඉතින් මග වඩන ප්‍රමාණය උන්වහන්සේට කියන්න බැරි නම් ඉතින් උන්වහන්සේගෙන් අපි මේක ඉගෙනගෙන වැඩක් නැහැ නේද?
එකින්ද එහෙම කියන අය ගාවට ගිහිල්ලා ඇති. ඉතින් ලේසි සාක්ෂි රුපියල් 5000 කියලා දැක්කන සෝතාපන්න. හරි ආසයිද දැන් මොකද්ද කියලා දැන් කොච්චරට වැඩුණාද කියලා දැනගන්න. ඒ මොකටද ආස? මන් දන්නවා. ඇයි? තව කොච්චර මඟ වඩන්න ඕනද කියලා දැනගන්නනේ. ඈ? නේද? මිනිසුන්ට ඕනේ ඒක දැනගන්න නේද එතන. නැත්නම් ඔහු දැනගත්ත කියලාද ඵලෙ මොකද? දැනගත්තට පස්සේ ඇති අන්තන් දැන් සෝතාපන්නයි දැන් ඉතින් ටිකක් ඉඳලාම මඟ වඩනවා කියලා හිතනොත් එහෙම දැනගන්න එකද හොඳ නොදැනින්න එකද හොඳ නොදැනින්න එකනේ හොඳ පිංගන මොකද දැනගත්තට පස්සේ විවේකයක් ගන්නව නම් එහෙම නොදැනින්න තරමටම නේ හොඳ එහෙනම් හොයන්නේ ඔන්න ඕක දැනගන්න ක්‍රමය හැබැයි සෝතාපන්නද නැද්ද මොකුත් නෙමෙයි දැනගන්න පුළුවන් තාම අරිහත්ද නැද්ද කියලා දැනගත්තා එතකොට ඔබට ඒකෙන් දෙන පණිවිඩේ ඔබ ලස්සන රූපයක් දැක ගමන් ඒකේ කර්මස්ථානයක් තියෙනවා ලස්සන රූපයක කර්මස්ථානය මොකද්ද තෝතාම සසරේ බොල මග වඩපන් ඔන්න කර්මස්ථානය ලස්සන රූපයකින් දෙන අවවාදය මිහිරි ශබ්දයකින් මොකද අවවාදය දෙන්නේ තෝතාම සසරේ බොල මග වඩපන් කවදාකවත් මේ විදිහට මෝඩ සංඥා ගන්න යන්න එපා. මෝඩ සංඥා අරගෙන තමයි මේ ඔක්කොම කරගත්තේ. මතක තියාගන්න ලස්සන කියන්නේ ලස්සන දෙයක් නෙමෙයි. ලස්සන කියලා කියන්නේ පින්වතුනි ඔබ සහ මුලින්ම පෙළවල මහා දුකක් දීලා ඒකෙන් නිදහස් වෙනකොට ආපු එකක් ඒක කොහොමද ලස්සනක් වෙන්නේ? ලස්සන කවදාකවත් ලස්සන නෑ පින්වතුනි. ලස්සන කියලා කියන්නේ කෙලින්ම අමුසො වුණා. ඉතින් ලස්සනට කොඩිය දාන්න එපා. ලස්සන දැක ගමන් ඔබට තියෙන බය වෙන්නේ ඒකට තින්. ලස්සන දැක ගමන් කෙල්ලගේ පස්සේ දුවන්නේ නෙමෙයි මේ කොළු ගැටවුන්ට තියෙන්නේ. ආරාමයට දුවගෙන එන්න. මහසෝන දැක්කා වගේ. දැන් මහසෝන දැක්කහම මහසෝන පස්සේ යනවද? මොකද කරන්නේ මහසෝන දැක්කහම? කටඩි මහත්තයා ගාවට දුවගෙන එනවනේ. එහෙනම් ලස්සන දැක්කම මේකුන් කොහෙද දුවන්න ඕනේ? ආරාමෙට දුවන්න ඕනේ. කරුමෙට උන් දුවනවා ඒකුගේ පස්සේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට විනාශ වෙනවද නැද්ද? විනාශ වෙනවා. ඒක ඔබ හොඳටම දන්නවනේ ඔබට උනේ. මෙන්න නූලකින් අල්ලන් ඉන්නේ ඔබ. දැන් වයස කීයේ යනවා පින්වතුනි? මග වදන්න අමාරුයි. මේ එක එක ක්‍රම හොයලා දෙනවා ඒ වෙලාවට මග වඩන්න. ස්පිරිචුවල් පොස්චර්ස් ආදි වශයෙන් ඔක්කොම කියලා දෙනවා මේ මේ වෙලාව වැසිකිලි ඉන්නලාට මේක කරන්න දැන් එළවලු කපන වෙලාවට මේක කරන්න හාල් ගන්න වෙලාවට මේක කරන්න උදුරු ගන්න වෙලාවට මේක කරන්න කිය කිය කියන එක එක දේවල් හදලා දෙන්නේ. කොහොම හරි ඔබව තල්ලු කරලා දාන්න මේකේ. මොකද නූලකින් එල්ලෙන්න එන්නේ වෙනස. මේ පොඩි එකා තරුණ එකා. ඒකට හොඳ කමයක් තියෙනවා කියන්නේ. කමෙන් අල්ලගෙන ඇදගෙන යන්න ඕනවා. හන්ද ඒක විනාශ වෙනවා මොකද ලස්සන දැක්කට පස්සේ ඒක ලස්සනයි කියලා හිතාගෙන ඒක පස්සෙන් යනවා හරියට මෝහිනී වගේ පින්තන එහෙම හිතන්න මෝහිනී කියන්නේ ඔඩ්ඩියක් සනීට ආ ඔබේ වදන්නේ නේ ඔඩ්ඩියක් සනීගේ අවතාර තුන මෝහිනී අවතාර තුන කියන්නේ මහ දරුණු යක්ෂණියක් ඒ නැවත තේන්නේ කවුරු වගේද? මනමෝහිනී. මනමෝහිනී කියන්නේ? මනමෝහණයට පත් වෙනවා දැක්කට පස්සේ. කාගේ මනද? හරි හඳුන්වන්නද කියද? ගොන්තඩියගේ තමයි. හරි හඳුන්වන්නද කිය මනමෝහණය කරන්න පුළුවන් මෝහිනියක් මේ ලෝකේ? නෑ. එහෙනම් මට කියන්නේ මොහිනීගේ රූපේ මොන වගේද? මොහිනීට අහු වෙන්නේ නැති කෙනෙක් නැහැ. අවිද්‍යාව තුස්නා තියෙන ඕන කෙනෙක් මොහිනීට අහු වෙන්න පුළුවන්. එහෙනම් මොහිනීගේ රූපේ මොන වගේද?
මොහිනීට අහුවෙන්නේ නැති පිරිමියෙක් නෑ. අනාගාමි අය හැරුණකොට ඊට පල්ලෙහා ඉන්න. අපි ආර්යයන් වහන්සේලා පොඩ පැතේ ඉඳියමුකෝ. හ්ම්. නෑ, දැන් ඉතුරු ඉතුරුයි කියන්නකෝ. නැත්නම් ඒවත් විශ්ලේෂණය කරන්න වෙනවනේ. මොහිනීගේ රූපේ මොකද්ද? කාන්තාවක් හරි. මෝහිනීට අහු නොවන පිරිමියෙක් නැත්තම් මෝහිනීගේ රූපේ මොන වගේද? ඈ මෝහිනීට එකම රූපයක්ද තියෙන්නේ වෙනස් රූපද? ඇයි මේ දැන් මේවා කියනකොට ඔබගේ බුද්ධියෙන් හිතන්න පටන් ගන්නකොට පටපට ගාලා මේ ලෝකේ ඉන්න ඕනම එකෙක් මෝහිනීට අහු වෙනවා නම් ඒකගේ නම මන මෝහිනී නම් එකම රූපයක් තියෙන්න පුළුවන් දෙයකට සුදු උපාදානයේට කළු රූපයක් මවාගෙන ආවොත් එහෙම දැන් මන මෝහිනීද දැන් මල මෝහිනී දැන් මන මෝහිනී වෙන්නේ නැහැ නේ දැන් අර මනුස්සයාගේ මන මෝහිනී වෙන්නේ නැහැ නේ මන මෝහිනී වෙනවා නම් පින්වතුනි ඒ එලියෙන් දීලා තියෙන ප්‍රත්‍ය හරියටම සමාන වෙන කොයි එකටද අර ඇතුලේ තියෙන උපාදානිත රූපේට එළිය තියෙන එක සමවෙච්ච ගමන් දැන් ඉතින් මොන මොහිනිද ඉන්නේ මන මොහිනේ එයා තමයි ඔය ඉන්නේ ඔඩ්ඩියක් දෙන්නට පුළුවන් පින්වතුනි අර කෙනාගේ හිතේ ඇදලා තියෙන චිත්‍රයට අනුකූල චිත්‍රයක් මවාගෙන ඉන්න ඔඩ්ඩියක් දෙන්නේ ඔය කියන අවතාරය දැකපු කෙනෙක් මාත් එක කිව්වා පින් දැකපු කෙනෙක් කියන්නේ දැකපු කෙනෙකුට වඩා මේක බන්ධණයට ගන්න හදපු මහා දරුණු මිනිසෙක් මාත් එක්ක කිව්වේ පින්වතුනි දැක්කහම දරා ගන්න බැරිලු ඇඟ පුරාම දුවනවලු කාමය සමහර තැන් තියෙනවා පින්වතුනි ඔය කියන අමනුස්ස නෝනා බිලි ගන්න ඒ බිලි ගන්න තැන්වල කරන්නේ පින්වතුනි එහෙමම ගොඩක් ඔය දී ඇලි වල වගේ එහෙම බිලි ගන්න දැන් තියෙනවා ඒ තැන්වලදී වෙන්නේ පින්වතුනි ඒ කෙනා එතනට එන වෙලාවේ කවුරු හරි නනා හිටියොත් එයා ඉවරයි හේතුව මොකද්ද දැක ගමන් පින්වතුනි දරා ගන්න බැරි වෙනවා කාමය පුදුම විදිහට උද්දීපනය වෙනවලු මේ මහත්ය කිව්වේ ඒකට සම්බන්ධව ලොකු ආරක්ෂාවක් දාගෙන බලාගෙන හිටපු නිසා එයා බේරුණා කියලා නැත්තම් ඉන්න බෑ කියලා. පයින්වලු මේ මොහිනී ඇල්ලෙන් පල්ලෙහාට. අරයට පේනවලු පයින්ව වගේ. පැන්නට පස්සේ මොකද කරන්නේ? මෙයාට දරා ගන්න බෑනේ. එයාත් පයින්ව. ඕකේ දැන් මොහිනීගේ සම්බන්ධව නෙමෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි? මොහිනීට බෑ ඔබව බය කරවන්න. මෝහිනීට බෑ ඔබව රාගෙන් රත් කරවන්න. ඔබ රාගෙන් රත් කරවන්නේ අවිද්‍යා තෘෂ්ණාව. මෝහිනී එන්නේ ඒ අවිද්‍යා තෘෂ්ණාවල ස්වરૂපයෙන් පින්වතුනි. හොඳට තේරුම් ගන්න ඕන. ඇවිල්ලා අතින් පයින් ගහනවා නම් නොපෙනී ඉඳලා ඒක ඉදින් වෙනම දෙයක්. ඒ හැරෙන්න ඔබ ඒක දැක්කට පස්සේ මාව කාමෙන් රත් වුණා මෝහිනී දැක්ක කිව්වනම් ඔය මෝහිනී නෙමෙයි දැකලා තියෙන්නේ. ඔය දැකලා තියෙන මොකද්ද? තමන්ගේ හිතේ තියෙන අවිද්‍යා තෘෂ්ණා සහිත රූපේව දැකලා තියෙනවා. ඉතින් මොහිනීට හැකියාවක් තියෙන, ඔඩ්ඩියක් වෙනීට හැකියාවක් තියෙන ඔබ ඉදෙන එහෙම එන්න. එහෙම වෙනවා පින්වතුනි. සමහරුන්ට මේවනම් කියලා ඉතින් කිව්වහම ඉතින් මේව වැඩි පන්නන්න එපා මේව පස්සේ. මේ දහම තේරුම් කරවන්න මම මේව කියන්නේ. සමහරු ඉන්නවා සමහර දරුවන්ට පින්වතුනි මොහිනී වැහෙනවා. වැහෙනවා කියලා කියන්නේ මොහිනීට මොකක් හරි තියෙන සම්බන්ධ මොහිනී කියන්නේ එක ගෑනු කෙනෙක් නෙමෙයිනේ මොහිනී සංඛාර වඩපු අය මොහිනී සංඛාර වඩනවනේ ගෑනු වැඩි හරියා ඒකයි ඔබට කියන්නේ ඒක වඩන්න එපා කියලා පින්සනේ එතන පිරිමියෙක් දැක්කහම ඒකක පස්සේ දුවන්න වෙනවා අන්තිමට මැරිලා යක්කු යක්කින් යස්සනිය වෙලා දැන් අනිත් අයගේ මන මොහිනී කරන්න නෙමෙයිද හැමදෙස්සෙම හදන්නේ ඔය කන්නාඩි ඉස්සරහට උදේට ගිහලා මොනවද කරන්නේ එළියට බහින්න කලින් මේක තමන් ටිකක්
අනිත් අයට ගැළපෙන පරිදි ඉන්න ඕනේ කියන හැඟීම ඉතින් ගත්තට කමන්නේ කොණ්ඩෙ ටිකක් පීරගෙන ඒ අදිසෙන් නමුත් මෙන්නසනි අර මිනිසුන්ගේ රාගයෙන් කාමයෙන් රත් කරවන්න තමන්ට විලාසිතා දාන්න පිවිස ගොඩක් අය මැරිලා ගිහිල්ලා ඔන්න ඔය කියන ගෝත්‍රේ උපදිනවා ආයිතේ ඉඳලා යක්කුන්ගේ වෙසඟ නම් තමයි අය ලේසි නෑ ඒකයි කියන්නේ ඉතින් ඕවා යක්කුන්ගේ වෙසඟ නම් බවට පත් වෙනවා අන්තිමට ඉතින් ওই විදියට පින්විතනි ඔහොම දැන් ඇතිනේ ඒ ටික ඇතිනේ ඔබ පරිස්සම් වෙන්න ඒකයි මම ඔබට කියන්නේ ඔබ ඔය හදන්නේ ඔබව ලස්සන කරන්න නෙමෙයි ඔබෝය හදන්නේ ඔබගේ ඇතුලේ තිබිච්ච රූපය කොහොම හරි ඔබතුලින් මක් කරවන්නද එළියට මතු කරවන්න. ඉතින් ඔඩියක්සනිට ඕකම තමයි කරන්නේ. හැබැයි ඔඩියක්සනිට ඔබට වඩා දෙයක් කරන්න පුළුවන් අනිත් එක්කෙනාගේ හිතේ තියෙන රූපේ Tamanට මතු කරගන්න පුළුවන්. හරි එයාට ඕනේ අර ප්‍රාණය. ප්‍රාණය ඕනේ සේනාව හදාගන්න. නිකන් නෙමෙයි බින්දල. ඔය තියෙන ඔක්කොම මේ අபிසංකාරය යන වැඩපිළිවෙලක් ඔය තියෙන සේනාව හදාගන්න ඕනේ. Tamanගේ සේනාවක් හදාගන්න. දැන් අර මොහිනී ඇල්ලෙන් පැනනට පස්සේ අර පැනපු එකා දැන් කොහෙද කියලා උපදින්නේ? ඇයි පින්විතනි ඒක නේද ඔළුවේ තිබුණේ දැන්? මොහිනීට වසඟ වෙනානේ හිටියේ. ඉතින් ඒ පැනපු එකා ගිහිල්ලා මොහිනී කුලකේ ඒකට ආරක්ෂාව දෙන්න මොකෙක් හරි කියලා උපදිනවා. ඒ යක්ෂ ගෝත්‍රයට අයිති. ලේසි පාද දෙයක් නෙමෙයි ඔය. ඉතින් කොහොම හරි. එහෙම සමහර දරුවන්ට මෙංගදෙන සංසාරේ තිබෙච්ච සම්බන්ධකම් නිසා සමහරට බිරිඳා සමහරට ආසාවෙන් මැරිච්ච ගෑනු කෙනෙක්. ඉතින් මෙයාත් මැරිලා දැන් මේ දැන් සසර ගනුදෙනුවක් මේ එකතු වෙන්න යන්නේ. එහෙම අවස්ථා තිබිලා තියෙනවා. එහෙම ඇවිදilla මෙංගදෙන මේ දරුවා රාත්‍රියට මෙංගදෙන මේ දරුවා ආසම කරන රූපෙන් ඒ දරුවාට පේන්නේනවලු. මේ එක දරුවේ සත්‍ය හිදුවීම කසාද බඳින වයසක ඉඳපු දරුවේ කාලයක් තිස්සේ ඉඳලා ඒ මේ දරුවා කාටවත් එක කියලා නැහැ. එහෙම සිද්ධ වෙලා තියෙනවා කාලයක් තිස්සේ. ඉතින් කාලයක් තිස්සේ සිද්ධ වෙලා මේ දරුවා කෘෂ වෙනවලු එන්න. මේ දරුවා ගාව පුදුම සුවඳක්ලු තියෙන්නේ. කාමරේ පර්ෆියුම් බෝතලයක්වත් නැහැලු. පුදුම සුවඳක්ලු තියෙන ළඟ. කසාද බඳින්න මොහොතකට කැමතිත් නැහැලු. අන්තිමට මේ ගැන ගෙදර ආයේ සැක හිතලා බැලුවට පස්සේ ඒ විවිධ ක්‍රම වලින් මොකක් හරි බැලුවට පස්සේ තමයි දැකලා තියෙන්නේ මේ සිද්ධිය. ඊට පස්සේ දරුවගෙන් අහලා තියෙනවා. ඇව්වා මේ දරුවා කියලා තියෙන්නේ. එයා දවල්ට දැක්කොත් මොකක් හරි මන බඳින රූපයක් ස්ත්‍රියවකගේ ෆිල්ම් එකක හරි මන බඳින රූපයක් දැක්කම රාත්‍රියට ඒ රූපෙන් අර නෝන ඇඳට එනවා. අන්තිමනේ වැඩේ නතර කරලා තියෙන්නේ ඒ ළමයාව අරන් ගිහිල්ලා. දැන් ඔකෙන් ගන්න තියෙන මොකද්ද? ගන්න ගොඩක් දේවල් තියෙනවා. නැත්නම් අපරාධිනේ කියපු කතාව නොගන්න ඕනේ පළවෙනි මේක තමයි. සහ එකම එක නොගන්න ඕනේ එකම එක තමයි. ඒ වගේ ප්‍රශ්නවලදී මොනවද කරන්න ඕනේ කියලා පොඩ්ඩක් කියනවද? අන්න ඒක විතරක් අහන්න එපා. ඒ වගේ ප්‍රශ්නවලදී කරන්න තියෙන්නේ අර මහා පලිහ අතට ගන්න පොඩි කඩුවක් දෙන්නම්. කඩුවක් නෙමෙයි ඒක. කපන්න බෑ ඒකේ. නමුත් තව පලිහක් මේ සෙනසුරාදට දෙන්නම් කිව්ව මතක? තව පලිහක් දෙන්නම්.
ඒක හොඳට පාඩම් කරලා තියාගන්න. මාරය ඇවිල්ලා ඇහුවා. බොහොම වීර්යය අරගෙන කියන්නයි තියෙන්නේ. හැබැයි ඒකට අයිති කෙනෙක් වෙන්න ඕන. දස අකුසලයේ කරන්නේ උන් මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවේති. තමන් දස අකුසලයේ කරන්නේ නැත්නම් ඒ ගාත 10 පාඩම් කරගන්න. මේකේ පළවෙනි ගාතාව මේ සෙන්සුරාදට දෙන්න. හැමෝම පාඩම් කරගමු. ඒක තමයි අපේ අනන්‍යතාවය. ඒකේ කත තියන්නේ නැහැ පින්දෙන ඊට පස්සේ. ගන්න තියෙනවා ගොඩක් තියෙනවා. ඉක්මනට ඔබගේ දරුවට චීවරයක් දාන්න. මේ තමයි මුලින්ම ගන්න ඕනේ. ඇයි? කොහමද මොහිනී ආවොත්? ඒ වෙලාවෙවත් අඳුම තරමේ හිතාගන්න. පොඩි එකා ලොකු වෙච්ච ගමන් කරට චීවරේ දාන්න කියලා මොකද මේ චීවරේ ඒකුන්ට ගැල් 7ක් බරයි. සීලවන්ත මිනිස්සෙකුට පොරොවපු චීවරේ. වෙදි කෑල්ල එහෙම නෙමෙයි. මේක චීවරයක් වෙන්නේ. සීලවන්ත මිනිස්සෙක ඒක දරාගෙන ඉන්නකොට. බුද්ධ ශ්‍රාවකය වෙන්නේ තට්ටෙන් නෙමෙයි. මේක දන්නවනේ හැමෝම. හඳගෙන පොරොවගෙන ඉන්න කෙනුත් නෙමෙයි. බුද්ධ ශ්‍රාවකත්වයේ ලබලා තිනවනවා. සිවුර නොතිවුණා. ඔය කරේ දාගෙන ඉන්න සාටකේ කොච්චර බරද? මේක ගැල් 7ක් බරයි නම් ඕක ගැල් 3ක්වත් බර ඇති. ගැල් 3 ඇති මොහිනී වැටෙන්න. වයසකගේ තරුණ අයටම හදි. නැත්තම් හිතාගනි ගැල් 3 ඇති නම් මොහිනී වැටෙන්න කොල්ලව ගෙදර තියාගමු. ඊළඟ කාරණා ඔය එන්නේ පින්වතුනි මහා යකි යකින්න නෙමෙයි ඔය එන්නේ එයාගේ පරිවාර පිරිස. ඒ පරිවාර පිරිස බවට පත් වෙන්නේ කවුද? ඒ જાතියේ මනසක් තියෙන ඒ જાතියෙන් වැඩ කටයුතු කරගෙන යන කාන්තා පිරිස. ඒවට නැඹුරු වෙන්නේ. ඒ වගේ මේකෙන් ගන්න තියෙන තව කාරණාවක් තමයි ඒ දරුවා දවල්ට දකින්න ලස්සන රූපය රෑට ඇඳට එනවා කියලා කියන්නේ මොහිනීගේ රූපේ මොකද්ද? මන මොහිනී තමයි. මන තමයි පින්තුනි. මනේ තියෙන රූපෙන් තමයි ඔය වෙන්නේ. මොකද ඒකෙන් ආවොත් තමයි පින්තුනි ලස්සනයි කියලා කියන්නේ. මන බැඳෙන්නේ පින්තුනි මනේ තියෙන එකට මිසක් එළියේ තියෙන එකට එහෙනම් ලස්සන කියන්නේ එළියේ තියෙන එක නෙමෙයි පින්තුනේ. මනම පෙළිලා ඒකෙන් නිදහස් වෙනකොට දැනෙන විදියක් ඒක. එහෙනම් හොඳට මතක තියාගන්න ලස්සන ලස්සන නෑ. මෝඩ වෙන්න එපා. ලස්සන කියන්නේ මහා භයානක දෙයක්. ලස්සන කියන්නේ නිකන් තමන්ට නිකන් අර මහා සුලි සුලඟක් ඇවිදෙලා ඔක්කොම භවභෝග විනාශ කරගෙන ගියාට පස්සේ සුලි සුලඟ ඉවර වුණාට පස්සේ දැනෙන්නේ ඇති යන්තම් කියලා. දැන් ඇති යන්තම් කිව්වට බැලුවම මොකද්ද තියෙන්නේ? ඈ? අය පලාතම විනාශ කළා. බඩගින්නේ මැරෙන තත්ත්වයට ඇවිදෙලා තියෙන්නේ. ඒකයි මෙන්න ඔබට ලස්සනක් දැනෙනවා කියලා කියන්නේ පිටුනේ. මතක තියාගන්න අර නට් එකේ අලුත් පොටක් කැපිලා. දැන් පරණ ඇණේකට දාන්න බෑ. හරි භයානකයි. ලස්සනත් එක්ක සෙල්ලම් කරන්න එපා. ලස්සන ලස්සනයි කියලා හිතන් ඉන්න එපා. මොහිනී ලස්සන නෑ. ඇතුලේ ඉන්නේ පොඩි අක්ෂණේ. මතක තියාගන්න. ඔබ හොඳට අහලා පුරුදු ඇති නෝනලාට නම් ඔඩ්ඩියක් වෙන්නේ කියන එක. මාත්‍රුන්ට කියන්න ගියාම නේ? කතාවද බඳින්න කලින් නම් කිව්වේ ඔයා නම් මන මොහිනියක්.
පස්සේ එයාට ප්‍රඥාව පහළ වුණා ෆෝර උඩදී. ඊට පස්සේ තමයි ඇත්ත ස්වරූපෙන් දකින්න පටන් ගත්තේ. තෝනම්මා ඔඩ්ඩියක් ඉන්නක් කියලා කියන ඇති. හරි. එතකොට එහෙනම් දැන් එහෙනම් ඔබ දන්නවා පෙන්නන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ආයෙත් මොකද්ද? පෙළන සුළු එක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආස්වාදයක් වගේ එකක් මතු කරලා දුන්නට ආස්වාදේ ආස්වාදී නැහැ. හොඳට මතක තියාගන්නවා. ඒ වගේම ඒක හොඳට වඩනවා. ওই දෙකම කෙරෙන්න ඕනේ. හොඳට මතක තියා ගැනීමත් වැඩිමත් දෙකම කරන්න. අවබෝධයටපත් වෙන්නුමයි ඕනේ. එතකොට එහෙනම් මේ අභිසංකාරයෙන් ඇති ඵලක් තියනවද? දැන් තව එකක් ගන්න. මේ අභිසංකාරයෙන් ඇති ඵලක් තියනවද? මේ අභිසංකාරය කරන්නේ මෙන්න මේ ඕනෑ කියන වැඩපිළිවෙලට පත් වෙලා පීඩාකාරීත්වයට ආවම ඒකෙන් නිදහස් වෙන්න අභිසංකාරය කළා. කළාට පස්සේ ජාතිය දක්වා ගිහිල්ලා තමන්ට මහා ගිනි ගොඩක් උදා කරලා ආයිත් ඇවිදින්නලා තියෙනවා කොතනටද? ආයිත් ඕනේ කියන තැනට ඇවිදින්නලා අර පීඩාකාරී තත්ත්වෙන් නෙමෙයි දෙන්නේ. එහෙනම් වින්නතනි මේ අභිසංකාරය කියලා කියන්නේ තනි කරම නොකරත් බැරි කරලා වැඩකුත් නැති එකක් නෙමෙයිද? නොකරත් බැරි කරලා වැඩකුත් නැති. නොකර බෑ අවිද්‍යා තෘෂ්ණා තියෙන නිසා. කළා වැඩක් නැහැ විපරිණාමයට යන නිසා. බලන්න හිර වෙච්ච හිර වෙල්ල. කරලත් බැරි නොකර වැඩකුත් නැති දේවල් මොන ස්වභාවයෙන් යුක්තද? අනිච්ච ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ මහා පිළිල්ලක් විතරයි. ඒකයි පිටින් අට්ඨියති. එහෙම බලන්න අට්ඨියති. මහා දාහයක් පිළිල්ලක් විතරයි මේ අවිසංකාර කියලා කියන්නේ. නතර කරන්න පුළුවන්ද? නැහැ. කළා වැඩක් තියෙනවද? නැහැ. ඒ නතර කරන්න පුළුවන්ද? නැහැ. කළඩ තියෙනවා. ඒත් නැහැ. අභිසංකාර. බල්ලන්ට දාපු මස් කටු වගේ කියලා කිව්වේ ඒකයි. බඩකින් ඉන්න බල්ලට කොච්චර මස් කට හැපුවත් බඩ පිරෙන්නේ නැහැ. ඌ හපන එක නතර කරන්නෙත් නැහැ. හිතන බලන්න බඩ පිරෙන්නෙත් නැහැ, හපන එක නතර කරන්නෙත් නැහැ. මොන තරම් පීඩාකාරී තත්ත්වයක්ද කියලා. මේ බල්ලවක පින්විතනි සතියකන සැරයක් විතර විඳින්න වෙති නේ. බල්ලංග සැර කරන්න මොකද්ද කරන්නේ? මස් කටු ගෙනත් දෙනවා. කොහොමද ඌ සැර වෙන්නේ? බාසුන් නැහැ මහත්තුරු සැර වෙන වෙලාව මොකද්ද? කපරාරු කරන වෙලාව. නැගලා දිනන්නේ. මිත්‍ය භාගයක් කපරාරු කරගෙන දබා ගාලා දැවෙන්න ඔක්කොම. ඒ වෙනාට කිව්ලා තාත්තේ කියලා ඇහුවොත් එම් පොඩි එකක් පයින් ගහයි. එතුම් පාරක් ඒ විදිහට කඩ වෙන්නට පස්ස. ඇයි? මේක ගහන්න ඕනේනේ. බිත්තිය කඩ ඒ කොටස ලිස්සනවා. අපි හිතමු මොකක් හරි නිසා ලිස්සනවා. කොහොම කළත් තියන්න බෑ ලිස්සනවා. හැබැයි ගහන්න ඕනේනේ. එතනින් අල්ලගෙන ඉන්නේ දැන්. ගහන්න ඕනේ. එහෙනම් ගහනවා. ගැහුවට වැටෙනවා. නොකරත් බෑ. ඇයි? ඕනේනේ. හැබැයි කළාට වැඩකුත් නැහැ. ටයිම් පාස් වෙවි දුක් විඳිනවා. ගහගෙන 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 ගිහිල්ලා ටිකක් කරලා බලනකොට මොකද වෙන්නේ? ඇදගෙන වැටෙනවා. ඉතින් මහා පීඩාකාරී තත්ත්වයක්. ආයි මොකද කරන්නේ? නොගහ බෑ. ඇයි? පීඩාව වැඩි. ඒක නිසා ආයි ගහනවා. ගහගෙන ගහගෙන උල්ට යනකොට ආයි මොකද වෙන්නේ? ආයිත් කඩා වැටෙනවා.
හොඳට බලන් ඉන්න ඔබ ගෙදර වාසුන් නැහැ මහතුරු වැඩ කරද්දී එහෙම බලාගෙන ඉන්නේ මූණු වෙනස් වෙන හැටි බලන්න. එතකොට ඔබට අනිත්‍යතාවයේ මේ විඳින ගතිය ඔබට දකින්න පුළුවන් ඒ. දෙතුන් පාරක් එහෙම කඩා වැන්නොත් එහෙම වැඩි ළඟට යන්න නැතු තේ එකක් හැදුවත් පොඩ්ඩක් පැත්තකින් තියන වාසුන් නැහැ මාමා තේ හදලා කියලා දුවන්න තියෙන්නේ. මොකද ඒ තරම් මහා දාහයකට පත් වෙලා ඉන්න වෙනවා. එහෙනම් බල්ලට සැරවෙන එක අහන්න දෙයක්ද? ඉතින් බල්ලට තේරුම් ගන්න බෑනේ මේ. ඉතින් මේ අනිත්‍යතාවය තේරුම් ගන්න බැරි වුණොත් එහෙම. උන්ට කියන තව නමක් ඔබ වගේ යන්නම්. අහුණාද නම? මොකන්ද? මොකන්ද? මං කිව්වොත් නරක ඔබ කියන්නේ කොහොමද නයියේ? එහෙනම් බල්ලටත් ඔය කියන පෙළෙන ස්වභාවය තියෙනවා පින්නේ. නමුත් පෙළෙන සුළුයි කියලා තේරුම් ගන්න බෑ. දුක තියෙන්නේ ඉන්නේ. මිනිසුන්ටත් පෙළෙන ස්වභාවය තියෙනවා පින්නේ. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පෙළෙන සුළුයි කියලා තේරුම් ගන්න බෑ. එතකොට ඉතින් බල්ලොයි මිනිස්සු අතර වෙනසක් දකින්න විදිහක් නෑ. එහෙනම් පින්නේ අට්ටි යති හරායති jigucchati. මේ කරලා වැඩක් නැහැ පින්වතුනි. මේ කරන වැඩේ මහා ලැජ්ජ සහගත වැඩක්. රූප මේ ඇහැයි රූපයයි ගැටිලා රූපයක් බලන්න අවස්ථාව ආවට පස්සේ මොකක් හදනවද? අபிසංකාර කරනවා. මොකක් හදන්නද? භව හදන්න. මහා ලැජ්ජ නැති වැඩක් පින්වතුනි මේ කරන්නේ. මේ කරලා ආයි අනිත් පැත්ත හැල්ල බලද්දි කොතනද ඉන්නේ ආයි? ආයිතර 1000 ඉන්නේ. ඉතින් ආයි කරනවා පින්වතුනි. බඩ පිරෙන්න කියලා හිතාගෙන මස් කට්ටක් කන එක ලැජ්ජ නැති වැඩද නැද්ද? කල යුතු එකක්ද ඉවත් කල යුතු එකක්ද මේ? ඉවත් කල යුතු එකක්. ඒ කියන්නේ මේක හොඳයි කියලා හිතාගත යුතු එකක් නෙමෙයි. මේ කිසිම තේරුමක් නැති කිසිම හරයක් නැති වැඩක් මේ කරන්නේ. ඔන්න එකක් ආවා. මේ මොකද්ද මේ සංඥාව? දැන් අපි සංඥා මුලින් අනිත්‍ය සංඥාව විග්‍රහ කළා. දැන් මේ මොකද්ද? මේ අபிසංකාර යන කිව්වේ මොකද්ද? සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඔන්න ඒක හරි. මේ එකම එක අතර මේ ඔක්කොම සංඥා ටික තියෙන්නේ මේකද? දැන් බලන්න මෙන්න මේ අபிසංකාරය හොඳයි කියලා හිතාගෙන අபிසංකාරයේ පිහිට පතන පිරිස. ඒ කියන්නේ පින්වතුනි සෝතාපන්න ඵලයටපත් නොවිච්ච පිරිස. අනුමතර මේ මාර්ග අනුගාමිකත්වයටවත් ආපු නැති පිරිස. ඒ කියන්නේ මේ ධහමක් කන වැකුනේ නැහැ හරි ධහම. ඒ පිරිසට තියෙන එකම පිහිට මොකද්ද? අபிසංකාර පිහිට. අபிසංකාර නොකළොත් එහෙම අර ඉවසගෙන ඉන්න පුළුවන් ටික. හැබැයි මානසික ඉවසන්න බෑ. කායික වශයෙන් කරන අபிසංකාරොත් නම් ඉවසගෙන ඉන්න පුළුවන් ටික වෙලාව. හැබැයි මානසික වෙන ඒවා එකක්වත් ඉවසන්න බෑ පින්දින. මානසිකව අபிසංකාර නොකරන වෙලාවක් නැහැ. සෝතාපන්න ඵලයෙන් මෙහා ඉන්න අය හැමතිස්සෙම අபிසංකාරයක් කරමින් තමයි ඉන්නේ. මොකද අபிසංකාරය කළේ නැත්නම් පුපුරන සයිස් බින්දස. ඒ යාට මම හැදෙන්න ඕනේ. මම හැදෙන්න නැතුව ඉන්න බෑ යාට. එහෙම ඉන්න කෙනෙක්. එහෙනම් යාට අபிසංකාරයේ සරණ විතරයි තියෙන්නේ. අபிසංකාරයේ පිහිටක් යාට එන්න නම් බින්දස මොකක් වෙන්න ඕනේ? මේ ඇහැයි රූපයයි ගැටෙන්න ඕනේ. එයා හැමතිස්සෙම බලන් ඉන්නේ ඇහැයි රූපයයි ගැටෙනකම්. කනයි ශබ්දයයි ගැටෙනකම්. මේ එක මොකක් හරි එකක් මේ කියන අභ්‍යන්තර බාහිර ආයතනවල ඝර්ෂණයක් වෙනකන් එයා බලාගෙන ඉන්නේ. ඒ එකක් හරි සිද්ධ වුණ ගමන් පින්වතුනි ඒකෙන් නැගෙන ශක්තියෙන් එයාට පුළුවන් වෙනවා අபிසංකාර කරන්න. නමුත් මේක එන්නේ විපාකෙන්. මේවා අපි කතා කරලා තියෙනවා මේකට කලින්. මේක ඇහැයි රූපයයි ගැටෙන්නේ විපාකෙට. ඒ විපාක ශක්තිය නැතුව පින්වතුනි එයාට බෑ මේ බව හදන්න අදාළ අபிසංකාරය කරන්න. ඒක නිසා එයාට හැමතිස්සෙම පින්වතුනි මේ ඇහැයි රූපය කියන දෙන්නගේ උදව්ව අවශ්‍යයි. ඇහැයි රූපයයි දෙන්න එකතු වෙලා පින්වතුනි ඒ විපාකයේ එනකොට එයාට පුළුවන්කම ලැබෙනවා අபிසංකාරය කරලා එයාට ඕනේ බව හදන්න. එයාට ওই රූපේ බලන්න නෙමෙයි ඕනේ. එයාගේ අරමුණ වෙනස්. අරිහතුන් වහන්සේට රූපේ පේනවා. මෙයාටත් රූපේ පේනවා. නමුත් මෙයාට ඕනේ රූපේ බලන්න නෙමෙයි. මෙයාට ඕනේ බව හදන්න. බව හදන්න නම් එළියේ තියෙන රූපේ බැලුවට බව හැදෙන්නේ නැහැ.
ඇතුළේ එක සම්බන්ධ කරගෙන යනවා මේ බව හදන්න. ඒ ඇතුළේ එක සම්බන්ධ කරගෙන බව හදන්න කරන වැඩපිළිවෙල තමයි අභිසංකාර කියලා කියන්නේ. ඉතින් මේ බව කොච්චර හැදුවත් වැඩක් නැහැ. ජාති හරහා ජරා මරණයට ගිහිල්ලා ආයි පරණ ගිනි ගොඩ ආයි හැදතු අලුත් කළ දෙනවා. තව ටිකක් ග්‍රූ එක වැඩි දැන්. එහෙනම් මේ අභිසංකාරයෙන් එන්නේ තෙලෙන එකම තමයි. ආයි වෙන මොකුත් නැහැ මේකෙන්. ඒකයි මේ පැත්තේ එහෙම කතා කළේ. ඒත් අභිසංකාරයේ පිහිටපතන මිනිස්සයාට පින්වතුනි, ඇහැයි රූපයයි කියලා කියන්නේ දෙවියෙක් දේවතාවෙක් වගේ. ඇයි මේ මම හදාගන්න බැරි වේ කියලා, බව හදාගන්න බැරි වේ කියලා පුදුමාකාර පීඩාවට පත් වෙලා ඉන්න මේ මානසිකත්වයේ පින්වතුනි? ඇහැයි රූපයයි ගැටෙනකොට නිකන් මඟුල් කන්න පුළුවන් සයිස්. අභිසංකාර හැදුවා. එහෙනම් මේ අවිසංකාර කරන වෙලාවේ පින්විතනේ අර මම හැදෙන ආස්වාදයේ මෙයාට එනකොට මෙයාට තියෙනවා පින්විතනේ පොඩි ග්‍රැටිටියුඩ් එකක්. මට මේක දුන්නේ කවුරු කියලාද? ඇහැයි රූපයයි කියලා. කෘතඥතාවයක් තියෙනවා මේ ඇහැයි රූපයයි සම්බන්ධ. ඒක කෘතඥතාවය නම් කමන්නේ. ඒක මොට්ටකමක් තියෙන දෙයක්නේ. එයාට හිතෙනවා මේ ඇහැයි රූපයයි කියන්නේ පුදුමාකාර සාර දේවල් කියලා. හරි සාර දේවල් කියලා. මොකද මගේ පැවැත්මට මට උදව් කරන මේවල ඔය සාර කියලා කියන්නේ. පැවැත්මට උදව් කරන එක තමයි සාර. ධර්මයේ පැවැත්මට උදව් කරන හින්දා තමයි ධම්ම සාරුනේ. සාර. හරි සාරයි කියලා හිතා ගන්නවා. මොකද හේතුව? පින්දුන යාට බව හදන්න ඇත්තට මේ දෙන්න උදව් කළා. ඇත්තට මේ දෙන්න උදව් කළාට ඒ දෙන්න උදව් කළා නෙමෙයිනේ. විපාකෙට ඒ දෙන්න ගැටුණා. විපාකෙට ඒ දෙන්න ගැටුණාම ඒක අර අපි කතා කරේ මොකද්ද? හබන් ඌරෝ. හබන් ඌරෝ. දැන් මතක් කරගන්න බෑ. ඈ ඌරා කැකුණ තලද්දි හබන් කුකුලන්ට රජමඟුල් කියලා. මේ තියන්නේ ඌරා. ඌරා කැකුණ තලනවා හබන් කුකුලන්ට කන්න දෙන්නද? නෑ. නමුත් හබන් කුකුල හිතාගෙන ඉන්නේ මොකක්ද? ඌරෝ නම් හරි ෂෝක්. හැබැයි හොඳට මතක තියාගන්න ඌරෝ ෂෝක් නෑ හබන් කුකුලට. විපාකෙට ඇහැයි රූපයයි ගැටෙන්නේ. ඒ ගැටෙනකොට පින්වතුනි ඒ ශක්තිය පාවිච්චි කරලා මෙයාට පුළුවන් වෙනවා මේ බව හදන්න. ඒක නිසා දරාගෙන ඉන්නේ මතේ මොකද්ද? මේ ඇහැයි රූපය කියලා දෙන්න පැවැත්මට හරි හිත කරයි කියලා. හරිසාරයි කියලා. ඒකේ හරිසාරයි කියලා හිතන් ඉන්න නිසා පින්විතනේ ඒවටත් බැඳිලා ඉන්නේ. එහෙනම් ඔබ ඇහැයි රූපයයි සම්බන්ධව දරන්න ඕනේ මොකද්ද? මේවා ඇති වැඩක් තියෙන ඒවා නෙමෙයි. ඇහැයි රූපයයි කියන එක ජීවත් වෙනකන් ඔය ඇහැකට රූපයක් පේන්න තියෙනවා හැරෙන්න. මේ මම හදන වැඩපිළිවෙලට කිසිම සම්බන්ධයක් තියෙන මේ 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 දුක හදන වැඩපිළිවෙලත් එක්ක කිසිම සම්බන්ධයක් තියෙන කෙනෙක් නෙමෙයි ඔය දෙන්න. නමුත් හිතින් හදාගෙන තියෙනවා ඒ දෙන්න මේකට සම්බන්ධයි කියලා. ඒක නිසා පින්වතුනි ඒ දෙන්නව ලබා ගන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ දෙන්නව පතන ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. තණ්හා කරලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට. ඔය ටික එන්න නම් කවුරු ඉන්නව නේද? අර දෙන්න ඉන්නෝනේ කියලා මෙයාට හිතෙනවා. ඒක නිසා ඒවටත් පින්වදනේ ඇලිලා ඉන්නේ. මොකද හරි සාරයි කියලා හිතන් ඉන්න නිසා. ඔබම කල්පනා කරලා බලන්න දැන් ඇත්තටම මොක සාරද කියලා. ඔය නිකන් ඔහෙ තියෙන එකක් නෙමෙයිද කියලා. හිස් වෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච, හර නැති දෙයක් නෙමෙයිද කියලා බලන්න ඔය හැ රූපය කියන්නේ. මොකද හේතුව? මේ මම හදන වැඩපිළිවෙල එකක්. ඇහැයි රූපය කියන්නේ තව එකක්. නමුත් මෙයාට ඇහැයි රූපයයි එකතු වෙන වෙලාවේ මම හදන්න chance එකක් එන නිසා මෙයා හිතන් ඉන්නවා මෙයාගේ පැවැත්මට ඇහැයි රූපයයි හරි උදව් කරනවා කියලා. අර මේකයි කිව්වේ හබන් හුකුල හිතන් ඉන්නවා ඌරා උගේ පැවැත්මට හරි හිත කර සත්වයෙක් කියලා.
හිත කරද නෑ ඌර ඌරගේ වැඩේ කරනවා හබන් හුගුලා ඊට පස්සේ වැඩේ කරනවා එහෙනම් බෙන්ගදෙන මේ ඇහැ රූපය කියන්නේ සාර එකක් නෙමෙයි අසාර වැඩ පිළිවෙලක් මේවෙන් තියෙන්නේ ගිනි ගොඩක් විතරයි රූපයක් බලන්න පුළුවන් නිසා හොඳයි ඇවිදගෙන යනකොට රූපයක් පේනවනේ ඉතින් නැත්තම් ගස් වල හැපෙනවනේ ගල් වල හැපෙනවනේ ඒ හැරෙන්න පින්විතනි මනට නම් වැඩ ගන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි කයට තමයි මේව පිහිදලා තියෙන්නේ ඇහැ කාටයි තියෙකද කයටයි තියෙකද මනටයි තියෙකද ඉතින් කයටයි තියෙනම් මොකේ ප්‍රයෝජනෙද දෙයක් ගන්න ඕනේ කයි ප්‍රයෝජනෙද ගෙදරට ගෙනාවු ටීවී එකේ ඇන්ටනාවක මේ ෆ්‍රිජ් එකටද හ්ම් කොහෙද ඇන්ටනාව ගහන්න දෙන්නේ ටීවී එකට ඇයි ඒක ආවේ මොකටද ටීවී එකට ආපු එක ටීවී එකට එපෑ ගහන්න එහෙනම් දැන් දැන් ඇහැක් ආවේ කොහෙටද මනටද ඇඟටද කයට ආවේ කයක් නැති අයට ඇහැක් තියෙනවද නෑ පින්ගත අරූපේ ඉන්න අයද මේ කියන ඝන කයක් නැහැනේ මනෝමය ස්වභාවයන්නේ තියෙන්නේ මේ මනෝමය ස්වභාවයක් තියෙන කෙනාට මන විත ධම්ම විතරනේ ඉන්නේ ගස් වල හැදෙන්නේ නැහැ නේ ඒගොල්ලෝ. කයක් තියෙන කෙනාට ඇහැක් ඕනේ. නැත්නම් කය ගිහිලා වදිනවනේ කොහෙද? ඕකට තමයි ඇහැ තියෙන්නේ. නැවත් ඒකටම ඇහැ පාවිච්චි කරන්නේ නැහැ. නෑ නේද? ඔය හිතපු ගමන් ගහ ඇන්ටනාවට ෆ්‍රිජ් එකෙත් ගහනවා නේද ගිහිල්ලා? හ්ම්? දැන් සිතවලි බලන්න දැස් තියෙන්නේ. මම වටේ පිට ඉන්න එකේ ලස්සන බලන්න දැස් තියෙන්නේ. ඇහැ තියෙන්නේ මේ කයේ ආරක්ෂාවට පින්නදේ. නයික් සර්පෙක් දැක්කොත් නේද? නැත්තම් කයද දෂ්ට කරනවා ඊට පස්සේ කය අපහසුතාවයට පත් වෙනවා. එහෙනම් ඇහැ ඕනේ නැහැ නෙමෙයි. හැබැයි මේ මනට ඇහැ ඕනේ නැහැ. එහෙනම් මේ ඇහැ කියන්නේ පැවැත්මට හිත කර එකක් නෙමෙයි. මනින් කරගෙන යන ඔය පැවැත්මට හිත කර එකක් නෙමෙයි. ඕක තියෙන තාක්කල් ගිනි හට ගන්නවා හැදෙන්න වෙන දෙයක් නැහැ. නමුත් එපා කියලා අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒක ඕනේ. ජීවත් වෙලා ඉන්නකම්. එහෙනම් වෙන්නේදනේ මේ ඇහැයි රූපය කියලා කියන්නේ. අසාර එක. ඒකයි වෙන්නේදනේ. චක්කුම් අනත්ත රූපං අනත්ත හොඳට ඔළුවට ගන්න එක වෙනද හිස් දෙයක් කියන එක ගන්නකො හොඳටම තේරෙන්න හිස් බොල් අසාර දෙයක් කියලා හර නැති දෙයක් කියලා මොකද මේ වැඩ පිළිවෙලට ඒගොල්ලන්ගෙන් කිසිම සම්බන්ධයක් නැහැ නිකන් බොරුවට අල්ලන් ඉන්නේ ඌරයි හවන් හුගුලයි කතාව හොඳට ඔළුවේ තියාගත්තා නම් මේක වඩන්න පුළුවන් ඌර වෙනම වැඩක් කරන්නේ. හබන් හුකුල එකෙන් ප්‍රයෝජනෙ ගත්තට. ඌර කරන්නේ වෙන වැඩ. හබන් හුකුල ආරාධනා කරලා ඌර එල කැකුණ තන්න දෙන්නේ නැහැ. ඌර කැකුණ තන්නකම් බලන් ඉන්නව හබන් හුකුල හැංගිලා. ඉතින් මෝඩකම හබන් හුකුලට හිතුණාට ඌර නම් අපිට හරි සහයෝගය දෙනවා ජීවත් වෙන්න කියලා. එහෙම එකක් නැහැ. එහෙනම් ඔය 60 රුපියට බැඳිලා වැඩ නැහැ. එහෙනම් ඇහැ රූපය සම්බන්ධව දරන්න ඕනේ මතේ මොකද්ද? අසාර හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැසි දෙයක්. කනයි ශබ්දයේ සම්බන්ධව මොකක්ද දරන්නේ? හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැසි දෙයක්. එපාද? එහෙම කියන්න බෑ. ඇයි? ජීවත් වෙන කන් දිවිචාවේ. මොන ජීවත් වෙන වෙලාවේ ඇහැ නැතු වුණොත් එහෙම ඒක පාප විපාකකද සිද්ධ වෙන එක. යමෙක් ජීවත් වෙනවා කයක් තියෙනවා යට යා ජීවත් වෙනවා ඇහැ නැ දැන් ඒක පාප විපාකයකට එන්නේ වෙනසක් එහෙනම් තිවිච්ඡාවේ ඇහැ මේ මම හදන වැඩ පිළිවෙලට ඇහත් එක්ක සම්බන්ධයක් නැහැ එහෙනම් හිස් වෙච්ච බොල් වෙච්ච අසාර වෙච්ච හර නැති දෙයක්ම තමයි එහෙනම් තංගදෙන අපි ඕන සංඥා තුනක් කතා කළා අනිච්ච සංඥා අනත් සංඥා සහ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ඔබ දැන් මේවා ටිකක් හිතන්න පිඟුතුනි ඒකයි වෙන්න ඕනේ පුළුවන් තරම් මේවා එන හිතලා බලන්න ඉන්න ගම අනත් සංඥාව එහෙම දැන් මේ කිව්වම ඌරයි හවං කුකුලයි ඔය කතාවෙන් ඔබට හොඳට තේරුම් ගත්ත හැකි ඕක
හිතන්න මේ පරිච්ඡ සමුප්පාද ක්‍රමයට අනුව ඔබ මෙන්න මේ මේ යට ටික ගැන කතා කළේම නැහැනේ මේ විදිහට ඒ ටික ඉතින් අයින් කරලා දාන්න ඔබට අවශ්‍ය නැහැ. එළ මෙතන ගන්න මේ අවිද්‍යාව මේ ඕනකම ආවට පස්සේ මේ අபிසංකාරය එනවා අபிසංකාරය කරන්න වෙලා තියෙන්නේ යාට. අபிසංකාරය කරන්න බලාගෙන ඉන්නේ. ඒ අபிසංකාරය කරන්න විදිහක් නැහැ යාට ඇහි රූපේයි ආවේ නැත්තම්. ඇහි රූපේ සම්බන්ධ වෙන්න ඕනේ. ඒක විපාකෙන් කරලා දෙන්නේ. මේක විපාකෙන් කරලා දෙන නිසා පින්සෙන්. ඇහි රූපේ තියෙන්න ඕනේ. ඒක නිසා මේ ගොන්තරිය මොකද්ද කරන්නේ මේ? ඇහි රූපේ ආරක්ෂා කරන්න පුදුම වෙහෙසිල්ලක් වෙහෙදෙනවා. ඒක හරි පැවැත්මට හරි හිත කරයි කියලා හිතාගෙන. පොට්ට කරන්නේ නැහැ. එපා එතකොට යන්න විදිහක් නැහැනේ. ඒකයිනේ. හිත වැඩි බාන විදිහක් නැති හින්දා නෙමෙයි. මගේ හැ පොට්ට කරන්න එපා. එතකොට මට ඇවිදින්න විදිහක් නැහැ කිව්වනම් හරි. එහෙම නැතුව මට ලෝකේ ලස්සන බලන්න විදිහක් නැහැ කිව්වොත් මොකද වෙන්නේ? අනේක වැරදුද? මිස්යූස් කරනවා අවයව. අපි ඉස්සර දේශනාවල කතා කරලා ඇති. අවයව මිස්යූස් කරනවා මිනිස්සු. කන තියෙන්නේ ශරීරයේ ආරක්ෂාවට ශබ්ද අහන්න. මේසක් සින්දු අහන්න නෙමෙයි. නමුත් ඒවා දැන් මිස්යූස් කරනවා. ඉතින් ශරීරය මිස්යූස් කරන්න පටන් ගත්තාට පස්සේ තාත්තා දිගටම දඬුවම් දෙනවා ඉතින් ඉදිරියට. තාත්තා දෙන ලොකුම දඬුවම මොකද්ද? මැරෙන්න දෙන්නේ නැහැ. මැරෙන්න දෙන්නේ නැහැ. මෙච්චර කාලේ මැරෙන්න දුන්නේ නැහැ නේද? දැන් කල්ප ගානක් වෙන මැරුන්නේ නැනේ තාම. ඉන්නවා තාම. මෙතන පණ යනවා. හා පුළුවන් නම් පණ ගිහිල්ලා උපදින්නත් දින විනාඩිය. තාපරේ? තාපර කාල? තාපරෙන් කෝටිම් බංගුව? ඒත් නැහැ. වෙයිනවා ඉන්නවා. මැරෙන්න දෙන්නේ නැහැ. මැරෙන විදිය තමයි මේ කියලා දෙන්නේ. එහෙනම් මේකදෙනි පුළුවන් තරම් ඒවා මානසිකාර කරා. අනිච්ච සංඥාව එහෙම නිතර මානසිකාර කරා. දැන් ඔබට පුළුවන් අනිච්ච සංඥාව ගහගන්න කොහේ හරි. ගහගන්න කියවලදී ඉතින් ඔය පොඩියට එක ගහගන්න. ඉතින් ඒක ඒක කියකුවේ හිටියට වැඩක් නැහැ. ඒක මානසිකාර වෙන්න ඕනේ ඔබට. එතන ඔබ මේ වැඩේ කරන වෙලාවට ඒක මානසිකාර කරන්න. එතකොට ඔබට අනිවාර්යයෙන් මේක කළ හැකි වෙනවා. ඒ වැඩේට ඒ විදිහට දාගන්න එක. දාගෙන කොහොම හරි මේ ටික වැඩමු. කොහොම හරි මේ ටික තේරුම් ගමු. හැමදාම මේ ටික කතා කරමු. කතා කර කර කතා කර කර මේක තේරුම් ගමු. මතක තියාගන්න ගැඹුරට යන්න නෙමෙයි ඕනේ. අවබෝධ වෙච්ච ටික හොඳට සුමට කරගන්න. හොඳට වඩන්න හොඳට වඩන්න වඩන්න මේක සුමට වෙනවා. ඒ අවබෝධයට පත් වෙච්ච ගමන් සිංහ ඔය 1000 පෙළින් සහිත ඔක්කොම ඉවරයි. මෙච්චරක ලස්සන දැකපුවා දැහැයක්ක ලස්සන නැහැ. එතකොට හැමෝම ප්‍රියමනාපයි දෙන්නතේ. හැබැයි ඒ කියන්නේ පුතක් යන මිනිසුන්ට තියෙන ප්‍රියමනාප ගතිය නෙමෙයි. හැමෝම ප්‍රියමනාපයි. මූණ පිච්චිච්ච කෙනෙක් ආවත් ප්‍රියමනාපයි. Taman කැමති එකෙන් එහාට ගොඩාක් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් ඒක අපි අමනාප ගොඩට වැටෙන්න පටන් ගන්නවා. ලෝක සත්‍යයගේ ප්‍රියමනාප ගැන නෙමෙයි මම මේ කියන්නේ. ලෝක සත්‍යයගේ ප්‍රියමනාපෙත් එක අනිත් පැත්තෙන් යනවා කවුද? අප්‍රිය අමනාපය. ඒක නිසා මිනිස්සේ කොට පිඟදෙන කවදක්වත් ප්‍රසාද සිතකින් තව කෙනෙක් එක්ක කතා කරන්න බෑ. එක්කෝ යාව රාගෙට ඇදිලා යනවා. නැත්නම් යාව ද්වේෂයට ඇදිලා යනවා. මොකද මෝහේ යාගව දින නිසා. දැන් ඒක අන්ධ මිනිස්සේ මිලියනේ කෙනෙක් වෙලා තියෙනවා. ඒ වුණාට පස්සේ එයාගේ රැකියා කරන ස්ථානේ එයා තමයි ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්නේ. එයයි තව පිරිසකුයි. එයා කියනවා පොසිටිව් අදහසක්. මගේ ඇස් දෙක නැති එක මගේ ආයතනයේ දියුණුවට බලපෑවා. එතන වාර්තාකාර පිරිසහනවා. ඒ කොහොමද එහෙම වුනේ? ඇස් දෙක නැති එක. නෑ මම තමයි ඉන්ටර්විව් බෝඩ් එකේ ප්‍රධානියා විදිහට ඉන්නේ. එතකොට ඒ එන මිනිස්සු අඳින පළඳින විදිහ ඒ මිනිස්සුන්ගේ මුහුණුවර ඒ දේවල් වලට මගෙන් ලකුණු යන්නේ නෑ. හරිම හැකියාවට තමයි මම රස්සාව දෙන්නේ කියලා.
දෙයා පොසිටිව් විදිහට හිතන විදිහක්. ඒක අපිට ඒකෙන් පොසිටිව් පැත්තත් ගන්න, අනිත් පැත්තේ දහමත් ගන්න. ඒ කියන්නේ ප්‍රියමනාප රූපයක් තිබුණොත් අනිත් රූප ඔක්කොම අප්‍රිය අමනාප කොටට වැටෙනවා. ඒකයි තියෙන්නේ. ඔය කොච්චර කතා කළා ඉන්ටර්විව් එකට ලස්සන කියන ස්වරූපයෙන් කවුරු හරි ආවොත් එහෙම මොකද වෙන්නේ? එයාට ලකුණු වැටෙනවා කියන එක. ඒක නිසා තමයි පින් කළාම ලස්සන වෙන්නේ. ලස්සන වුණාම වාසි තියෙනවා. හැබැයි මට නම් තියෙන්නේ ලස්සන වුණාම තියෙන වාසි වලට වඩා අවාසි. බලන්න ගිහිල්ලා අපහස කරනවා නෙමෙයි කාටවත්. බලන්න ගිහිල්ලා ඔය කටුබැද්ද වගේ ඉංජිනේරින් ෆැකල්ටි එක ලස්සන ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. ලස්සන ගැහන ළමයි ගාමන්ට ගිහිල්ලා බලන්න කොහෙද වැඩිපුර ලස්සන ගැහන ළමයි ගාමන්ට. හේතු ඒ ළමයිගේ ජීවිත මගදීම විනාශ කරලා ඉවරයි. විනාශ කරලා කියන්නේ ඉතින් අධ්‍යාපනයේ කඩා කප්පල් කරනවා. ඉතින් ලස්සන ගැහන ළමයි දැක්කම ඉන්නවද? මම දවසක් පොඩි දරුවෙක්ගෙන් අහුවා පුතාට මුලින්ම ගැහන ළමයි ගැන අදහස ආවේ කවද්ද කියලා. දෙක වසරේදී වැටුණා දෙන්නම් කරුණ. කොහොම හරි පින්වතුනි මේ ගමන යන්න ඉදර වීවේ කරා. පරදින්න එපා එක්කෙනෙක්. අපි ඉන්නව ඔබ වෙනුවෙන්. අවිද්‍යා තෘෂ්ණා දුරු කරන්න එන ඕන කෙනෙක් වෙනුවෙන් අපි ඉන්නව පින්වත. කටයුතු කරන්නේ ලක්ෂ ගණන් මහ ජනතාවක් එකතු වේවි. නිකම් බණහන අය නෙමෙයි. කලින් හිටියේ නිකම් බණහන අය. හරි ශෝබන නියමිට බණ කියනවා එන්නේ. මං කල්පනා කරලා බලද්දි වින්නතනේ. ඉතින් ඒ කටින් අපේ බණ ෂෝ කිව්වොත් එහෙම. එහෙමයි වැඩක් නැහැ. බණ ෂෝ කියන එක නෙමෙයි වින්න වැඩගත් වෙන්නේ. මේ බණ නිවෙනවනේ. අන්න එහෙම හිතෙන අයට. ඒ අය ලක්ෂ ගණන් බිහි වෙයි. කාලයගේ යැවෙන්නේ. ඔබගේ දරුවෝ සියලු දෙනා මේ පාරාදීසයට එයි. ඔබ ඉඩකඩම් අරගෙන මේ ළඟපාතට එයි. ලොකු ගම්මානයක් හැදේ. නිවන් දකින මිනිස්සු පිරිච්ච මේ විශ්වයේ තියෙන සුදු කිරණ ශක්තියෙන් අග්‍රශ්‍රේෂ්ඨ වෙච්ච මහඟු ස්ථාන ඔය වටපිටාවේ හැදේ. ඒකයි ක්‍රමය. උත්සාහ කරන්න තරුණ පිරිස්. තාම වාකී මිතුකම් වලට බැඳලා නැත්තම් නීතියෙන් තාම ඔබට අවස්ථාව තියෙනවා. නීතියෙන් බැඳලා නම් විතරයි පොඩ්ඩක් කල්පනා කරන්න තියෙන්නේ. නීතියෙන් බැඳලා නැත්තම් ඕකේ කල්පනා කරන්න දෙයක් නැහැ. උත්සාහ කරන්න, වීර්යය කරන්න, කල්යාණ මිත්‍ර ඇසුරට එන්න. අනිත් අය ගෙදර ඉඳගෙන කල්යාණ මිත්‍ර ඇසුරට එන්න. දැන් කියන්න එහෙම තියනවද මොනවා හරි? අපිට ළමයි ඉන්නවා කියලා තියනවද කියන්න? නෑ. කීව ගමන් මම මොකද කියන්නේ? ඉතින් දැන් හරි. දැන් කවුරු ප්‍රශ්න කියාගෙන ඉන්න එකක් නෑ ඔබ අතර. එක වචනේ දෙන්න තියෙනවා. ඉතින් මොකද කියන්නේ? ඔන්න ටිකක් සැරට කියන්න. ඉතින් මොකද කියන්නේ? මෙහෙම ඇවිල්ලා කිව්වට කමන්නේ. අන්න එහෙම කිව්වොත් නම් ඉතින් කියලා නැහැ අපි. ඔය කොහොම කරේ හැපිලා කන් දෙක ඇහෙන්නේ නැද්ද කිව්වොත් දැන් ඉතින් කියලා නැහැ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් chapter close. පුළුවන් තරම් පින් දහම් කරගෙන ඊළඟ එකේ try කරන්න තියෙනවා.